හැඩට ගුණට රසට සැමට කිරි රස දෙන්න බියෝඩේල් හැඩට ගුණට රසට. ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පසුගිය 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළේ වැටුප් උසස්වීම් ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේද ගැසට් නිවේදනයක්ද නිකුත් කළ අතර එයද නොතකමින් ඔවුන් අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක කළා. වර්ජනයේ නිරත රියදුරන් සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ හොත් ඔවුන් සේවය හැරගියාසේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනයක් කළේ මෙවන් පසුබිමකයි. ඒ අතර දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා. ඇත්තටම සේවයට ආවේ නැහැ නේ දින දෙකක් ආපු නැති අය සේවය හැරගියාසේ සලකනවා කොහොමද? අත්‍යවශ්‍ය සේවා නියෝග පිළි නොපැද්දාම ඒ සඳහා අදාළ වෙන නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙම සාකච්ඡාව පවත්වා පැය කිහිපයක් ගත වීමටත් පෙර වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමය තීරණය කළා. ඉදිරි සති දෙකක කාලය ඇතුළත මෙම ගැටලුව කඩිනමින් විසඳන්න ඔවුන් මැදිහත් වෙනවා කියලා ලිපියකින් දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඊයේ දින රාත්‍රියේදී අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්දැකීම ලැබුවා. මොන මොන කාරණා සම්බන්ධයෙන්ද බලාපොරොත්තු පිළිතුරු ලබා දෙනවා කියලා කියනවා. ගන්න පුළුවන් හොඳම විසඳුම තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මේක දාලා බඳවා ගැනීම පටිපාටියක් හදලා මේක බඳව ගන්න. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කිව්වනේ සේවයෙන් නැත්තම් සේවය අත්හැර ගියාසේ සලකනවා කියලා. ඔබතුමාලා බය වුණාද? නෑ, බය වෙන්න අවශ්‍යතාවයක් නෑ. දැන් අපි මුල සිටම ඉල්ලපු පිළිතුර තමයි මේ ලබා දීලා තියෙන්නේ. ඔව්, දැන් මේ වෙනකොට ඔබතුමාලට දැඩි චෝදනාවක් කළ කරනවා දුම්රිය වර්ජන නිසා ශිෂ්‍යෙක් ජීවිතේ නැති වුණා කියලා. මේ සම්බන්ධයෙන් සංගමයක් හැටියට අපි කනගාටුව ප්‍රකාශ කරනවා. මේ தත්ත්වය වර්ජනයක් අවස්ථාවේ විතරක් තියෙන தත්ත්වයක් නෙමෙයි. සාමාන්‍ය සතියේ දිනයක වුණත් විශාල දුම්රිය ප්‍රමාණයක් අවලංගු වෙනවා. හේතුව තමයි මේ දුම්රිය රීදුරන්ගේ හිඟතාවය. ඒතකොට මේක දැනටත් කාර්යාල වේලාවන් තුලදී මේ දුම්රියන් වල වහලේ මත නැගිලා යනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.